අයියේ මේ අවුරුදු 26ක විසිරතෙ විතරයි. දැන් උඹේ තල්ලෙක විලකුව නේද? පොඩ්ඩක් ඔක වෙන කට වහගෙන ඉන්නවද? මේ එනවා කියන්න. අයියේ මේ අවුරුදු 26ක විසිරතක විතර පොඩි අවුට් එකක් තියෙන පිරිමි ළමෙක් මේ පැත්තේ හිටියේ නැද්ද? කොටයක් කාරිය නැද්ද? ඇල්ලගෙන මට එච්චර හුරු නෑ. පොඩක් ඉන්නකෝ මල්ලි. සමන්තරේ. මොකද රත්ත? මේ හාදි අදගල දිනවද බා? පොඩි එකෙක්ද? අවුරුදු 26ක් 27ක් විතර. ආවට ගෙල්ලෙක් එහෙම නැති වෙලා නෑ. මේ අසනීප කාර්යයේ. ඒ ජානේ. ඒ ජානේ මේ ලෝරම් බා. කන්ද ගෙස්සේ. මේ මෑන දෙකල දිනවද? තවත් එපා කියලා කීයද තේනුවර කන්නේ දැන් පහටත් කිට්ටුනේ. ඔය අනම්මනම් බිව්වෙන් මට බඩගින නෑ පරණ. මටත් ඒ දරුවට වෙච්ච දේ ගැන දුකයි තේනුවර. ඒත් ඔයා තමන්ගේ දරුවෙකුට කරදරයක් වෙලා වගේ කලබල වෙලානේ. මේ සිද්ධිය මගේ හිතට හරියට වද දෙනවා පරණා. ගෙදර දොරේ පරිස්සමට ආදරෙන් හැදුණු වැඩුණු අඩුපාඩුකම් තියෙන දරුවෙක් පාරකට තොටකට වැටෙන එක මොනතරම් කරුණයක්ද පරණා. අපිට කරන්න පුළුවන් හැමදේම මේ දරුවා වෙනුවෙන් කරනවානේ තේනවර අපි. කොබන් ඒ වුනේ? මොකෝ වුනේ කියන්නේ? පෙට්‍රල් ඉවරලා නතර වුනේ. බයිදුවද මේක විශ්ව ශක්තියෙන් දුවනවා කියලා. දිවමස පෙට්‍රල් ටික ගහන්න අවදි කරනවානේ. මෙහෙම වාහන වලින් දුවලා ගගනේ හොයන්න බෑ බං. නිගමටද කියන්නේ පිසර හැතැම්ම නෑ කියලා. ගගනේ මෙලහට ඇති දෙවුන්දර තුඩු. උඹ කියන්නේ එහෙම කියලා අපි ගගනේ යහොන එක නවත්තලා පැත්තකට උමු කියලාද? පැත්තකට වෙන්නේ කොහොමද මස්සිනා වෙච්චි? මම කියන්නේ ගගනේ ඔහේන එක පිළිවෙලකට කරන්න ඕන. සැලැස්මක් ඇතුව කරන්න ඕන. අන්නේකට තේනුවර අංකල්ගේ සැලැස්ම. හෙට ටීවී එකේ ඇඩ් එක ගියලා. පාත්තරවල ජොන්සගේ ෆොටෝස් ටික වැටිච්ච ගමන් අනිද්ද වෙද්දි චැප්ටර් ක්ලෝස්. මේ අල්ලා කාබ්බේ ඉදිරියේ පෙට්‍රල් ටික ස්ටාර්ට් කරගන්න. කාබ්බේක තමයි. දවල්ට කන්නත් නැහැ. ස්ටාර්ට් කරන් හිටපන්. ගහ දැන් එහෙම නෙවෙයි.
මම පොඩ්ඩක් වටේ කැරකිලා බලන්නද සේ බලයි මේ හරියට නම් අපි අස්සම් මුල්ලන්නේ අර බැලුවා නැසඟ මල්ලි බලනව නම් තවටිය උඩහට ගිහින් තමයි ඔසේ පන් මගේ දරුවා වික මහත්තයා අපේ මහත්තයා දරුවා හැයකට දාන දහිරිය නිසා දරුවගෙන ආරංචිය නොලැබ තියන්නේ නැහැ. දැන් හෙට පත්‍රේ වැටිලා ඈ උදේ ටීවී එකේ පෙනිලා එව්වා මෙව්වා වෙලා යනකොට දරුවගෙන ආරංචියක් එයි. අපි මේ පැත්තෙන් උදාහ පැත්තට යනවාද එහෙම නැත්නම් මේ කරස්පාර කියලා ගාලු පාර කියලා බලමුද? ෂේපාලයි කැමති විදිය. හරි නගිමු කොහෙනා?
එන්න වික්‍රම මහත්තයා. මට මාස 6 දි දාලිගේ වගේ තාත්තා මං කෙල්ලෙක් එක්ක පාරේ කතා කරගෙන ඉන්නවා දැකලා ෆය වෙලා ගිහිල්ලා මගේ අම්මට තර්ජනය කරලා තේරුණාද? ඇයි අත මිටිමුලවන්නේ? මට ගහන්නද? ගහලා බලන්නකෝ වෙන්නේ මොකද කියලා. මේ වෙච්ච දේවල් හරියට දන්නේ නැතුව නිකන් මොඩෙක් වගේ හැතිරෙන්න එපා හසරන්නේ. මොනවා කොහොම වුණත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට බෑ තමංගේ දරුවා දාලා යන්න. අන්න ඒක හොඳට මතක තියාගන්න. මගේ ජීවිතයේ අවසාන කාලයවත් ඒ දරුවට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. අන්න ඒක ඔයා හොඳින් මතක තියාගන්න. ජීවිතේ එක කඩතුලුවක් වහන්න ගියාම තවත් කඩතුළු 100 ගණනක් හැදෙන විත්තේ ඔයත් හොඳට මතක තියාගන්න ඕනේ. එකතකට සන්දි කියන කතාවත් ඇත්ත. වෙච්ච වැරදි හොයාගන්න ගිහින් මම මේ කරන්නේ අලුතින් වැරදි හදාගන්න එකනේ. දරුවට වෙච්ච දේ ගැන මතක් වෙනකොට හිතේ කලාසයක් කරගෙන වැඩක්වත් කරන්න හිතෙන්නේ නැහැ හසර. පුතේ, ඔයා පරිස්සමට ගිහින් කන්න මහර ටිකක් අරන් එනවා. මට නම් කන්නත් බෑ වගේ අම්මා. බඩේ ගින්දර දැනෙන්න හිතේ ගින්දර නිවෙන්න ඕන කියලා කියනවනේ.
ආදර සීනුව පෙම්ලුව දුර්ලඟ රැවූ දෙන්නේ ජීවන ගීතේ ආදර දෙවගුණ සිනේ එන්නේ ඈ මේගොල්ල මේ ජෝඩු දාගෙන කතා කර කර ඉන්නේ රැයට බඩ ගෝස්තරේවත් අදල නෙමෙයිනේ අරලිය මොනවා වුණත් මේ වෙලාවේ මේ මිනිසුන්ට ලොකු හයියක් වුණා එහෙම නොවෙන්නේ අහිංසක මිනිස්සු මොනවා කියලා කරන්නේ තේනු රංකල් වගේ තාත්තා කෙනෙක් ලබන්න පින් කරන්න ඕන අම්මා තේනු රංකල් මිනිස්සෙක් නෙවෙයි දෙවි කෙනෙක් කොහොනේ කෑම රැට කන්නේ දත් පිටිද මාව බාරට බැස්සනම් කරන කියන දේවල් වලට කන දෙන්න බඩබුරවල ගුටි ආ